आयुबोन आदरणीय दुवे पुते අද හත ශ්‍රේණියට අදාළව 6 වෙනි පාඩම වන කාලේ පාඩම තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි බලමු මේ කාලේ පාඩමේ මොනවාද අපිට හත වසරදී ඉගෙන ගන්න තියෙන්නේ කියලා. කාලේ මනින ඒකක මොනවද? කාලේ මනින ඒකක අතර සම්බන්ධය මොකද්ද? කාලේ මනින්න අලුතින් සම්බන්ධ වෙන 6 දී ඉගෙන ගත්තේ නැති කාලය සහ සම්බන්ධ වෙන අලුත් ඒකක මොනවද? ඒ වගේම ඒ අතර සම්බන්ධය කාලය මනින ඒකක අතර තියෙන සම්බන්ධය මොකද්ද? කාලය එකතු කිරීම අඩු කිරීම සම්බන්ධව සම්බන්ධ වෙන්නේ කොහොමද? මේ සියලු දේවල් අපි මේ හත ශ්‍රේණියේදී 6 වෙනි පාඩම වන කාලය කියන පාඩම එක අපි සාකච්ඡා කරමු. දිගටම රැඳිලා ඉන්න බලමු මේ කාලය හා සම්බන්ධව අපිට හත වසරේදී ඉගෙන ගන්න තියෙන්නේ මොනවාද කියලා. මේ තියෙන්නේ කාලය සම්බන්ධ උපකරණය. අපි හැමෝම දන්නවා මේ උපකරණය මොකක්ද කියලා. ඔරලෝසුව. අපි හැම ගෙදරකම තියෙනවා. හැබැයි මේක නොදන්න අපි නොහිතන දේවලුත් තියෙනවා. මේ තියෙන්නේ පුතේ පැය කටුව. මේ තියෙන්නේ මිනිත්තු කටුව. මේ තියෙන්නේ තප්පර කටුව. මේක ඉලක්කම් 12ක් තියෙනවා. 1 සිට 12 දක්වා ගමන් කරන ඉලක්කම් 12ක් සමාන පරතර වලින් දක්වලා තියෙනවා. මේ සංඛ්‍යා දෙකක් අතර මේ චූටි ඉරි කෑලි, කෙටි ඉරි කෑලි 4ක් තියෙනවා. ඒ වුණාට මේ පරතර පහක් තියෙනවා. බලන්න මගේ මේ මම මේ පෙන්නන පරතර ටික 1යි 2යි 3යි 4යි 5යි පරතර පහයි තියෙන්නේ. මේ පරතර අතර තියෙනවා මිනිත්තු කටුවෙන් නම් මේ මිනිත්තු පහක් තියෙන්නේ. මේ 1 මිනිත්තුවක්, මිනිත්තු 2ක්, මිනිත්තු 3ක්, මිනිත්තු 4ක්, මිනිත්තු 5ක්. ඒතර 12 සිට 1 දක්වා આવොත් මිනිත්තු 5යි. ඊට පස්සේ මිනිත්තු 5 සිට ඉදිරියට මෙහෙම රවුමටම ගියාම මිනිත්තු 5 ඒව කීයක් මෙහෙම යනවද? 5 10 15 20 25 30 35 40 45 50 60. මිනිත්තු 60ක් කියන්නේ පුතේ පැය 1යි. මිනිත්තු කටුව මේ 12න් පටන්ගෙන මෙහෙම දිගටම මෙහෙම රවුමක් අවසන් කරොත් එක වටයක් ගියොත් අපි ඒකට කියනවා පැය එකක් ගත වුණා කියලා. අපි ඉදිරියේදී කතා කරනවා මිනිත්තු පැය තප්පර අතර සම්බන්ධය. ඒ වගේම තප්පර කටුව මෙහෙම රවුමක් ගියොත් එහෙම අපි කියනවා මිනිත්තු එකක් ගත වුණා කියලා. අපි බලමු ඉදිරියට මොනවාද මේ සම්බන්ධතා කියලා. මුලින්ම අපි දන්නවා මිනිත්තු කටුව තියෙනවා, පැය කටුව තියෙනවා, තප්පර කටුව තියෙනවා. සංඛ්‍යා දෙකක් අතර කෙටි ඉරි 4ක් තියෙනවා, පරතර 5ක් තියෙනවා, සංඛ්‍යා 12ක් තියෙනවා. අපි බලමු ඊට පස්සේ මේ කාලය මනින ඒකක මොනවාද? තත්පර. තත්පර දක්වන්නේ පුතේ S අකුරෙන්. සිම්පල් S අකුරෙන්. මිනිත්තු වලටම තමයි විනාඩි කියලා කියන්නේ. ඒක M වලින්, සිම්පල් M වලින් දක්වනවා. පැය කියන්නේ පුතේ සිම්පල් H. සති, වීක්, මාස, මන්ත්, අවුරුදු, ඉයර්. මේ සති, මාස සහ අවුරුදු වලට අපි WMY කියන ඒකක වලින් දක්වන්නේ නෑ. බොහෝ දුරට අපි සති, මාස, අවුරුදු විදිහට තමයි දක්වන්නේ. අපි ඊළඟට බලමු මෙන්න මේක ඔයාලා දන්නවද? වර්ෂ වශයෙන් කාලය මැනීමට ඇතැම් ආගමික ශාස්ත්‍රවරුන්ගේ උපත හෝ විපත සිදු කාලවකවානුවක් පදනම් කරගනු ලැබේ. මතක ඇති බුද්ධ වර්ෂ, ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව. එහෙම දක්වලා තියෙනවා. ඔය ඉතිහාසයේ අපි එක එක වර්ෂ දක්වනකොට ක්‍රිස්තු වර්ෂ, ක්‍රිස්තු පූර්ව විදිහට දක්වනවා. එතකොට අන්තර්ජාතික සම්මතයක් විදිහට පුතේ කිතු උපත සිදු වර්ෂය තමයි ගන්න. එතකොට කිතු උපතට පසු ඔය දෙන වර්ෂය ක්‍රිස්තු වර්ෂය වුණා. කිතු උපතට පෙර වර්ෂය ක්‍රිස්තු పూర్ව වුණා. ඒ විදිහට තමයි අන්තර්ජාතික සම්මතයක් විදිහට අපිට හැඳින්වෙන්නේ. ක්‍රිස්තු වර්ෂ සහ ක්‍රිස්තු పూర్ව. කාලය අතර සම්බන්ධයක් තියෙනවා. තත්පර 60ක් මිනිත්තු 1යි. මම අර කිව්වේ මුලින්. මිනිත්තු 60ක් පැය 1යි. පැය 24ක් දින 1යි. දින 7ක් සති 1යි. දින 30ක් මාස 1යි. සති 4ක් තමයි මාසයක් විදිහට දක්වන්නේ. මාස 12ක් අවුරුදු 1යි. දින 365ක් අවුරුදු 1යි. මේකේ විශේෂත්වයක් තියෙනවා දශකය අලුතෙන් ඔන්න ඉගෙන ගන්න. උතර මතක තියාගන්න. දශකය කියන්නේ පුතේ අවුරුදු 10කට. අපි උදාහරණයක් කතා කරමු. දශකය කියන්නේ 10න් 10ටනේ. වසර 10න් 10ට. කියන්නේ 10 ගුණාකාර වලින් තමයි යන්නේ. මෙයා 10න් 10ට ගත්තාම ක්‍රිස්තු වර්ෂය 1941න් පටන් ගන්න. කලින් එක්කෙනා 40න් ඉවර වෙනවා. 41න් පටන්ගෙන ක්‍රිස්තු වර්ෂ 50 වෙනකොට පුතේ මෙන්න මේ 10 ගුණාකාරයේ තියෙන 195 කියන එක අනුව තමයි අපිට 195 වන දශකයේ හම්බ වෙන්නේ. ඊළඟ එකට ඔන්න බලන්නකෝ 1950න් ක්‍රිස්තු වර්ෂය ඉවර වුණා නම් ඊළඟ එක්කෙනා පටන් ගන්න ඕන ක්‍රිස්තු වර්ෂය 1951. ඉවර වෙන්න ඕනේ දැන් 10 ගුණාකාරනේ 1960. එහෙනම් මෙයා දිහා බලලා කියන්න පුළුවන් ඔයාලට දැන් මේ 1951 සිට 1960 දක්වා කීවෙනි දශකයටද අයිති වෙන්නේ? බලන්නේ 10 ගුණාකාරනේ. එතකොට අයිති වෙන්නේ කවුද? 196 වන දශකය. 2001 සිට 2010 දක්වා. එහෙනම් අවුරුදු 10ක් තියෙනවා. එතනදී බලන්නේ අපි 10 ගුණාකාරයේ තියෙන මුල් ඉලක්කම් 3 දිහා. 201 වන දශකයට තමයි මෙයාව අයිති වෙන්නේ. 2011 සිට 2020 දක්වා. කවුරු දිහාද බලන්නේ? 10 ගුණාකාරයේ දිහා. එහෙනම් 202 වන දශකය. දැන් මේ අපි ගෙවන්නේ 2021 සිට 2030 දක්වාම ගමන් කරන්නේ මොන දශකයේද? 203 වන දශකය. මෙයා දිහා බලලා තීරණය කරන්න. දැන් අපි ගෙවමින් සිටින්නේ මොන දශකයේද? 203 වන දශකය. ඊළඟට සියවස. සියවස කියන්නේ පුතේ අවුරුදු 100ක්. අවුරුදු 10ක් කියන්නේ දශකය. අවුරුදු 100ක් කියන්නේ සියවස. එහෙනම් දශකයට අපි ගත්තේ කොහොමද පුතේ? 10 ගුණාකාරනේ. එහෙනම් මේ සියවසට ගන්නෙ 100 ගුණාකාර. 1901 සිට 2000 දක්වා. එතකොට ගන්න පුතේ 100 ගුණාකාර නම් මුල් ඉලක්කම් 2. 100 ගුණාකාරයට අදාළ මුල් ඉලක්කම් 2. එහෙනම් 20 වන සියවස. ක්‍රිස්තු වර්ෂ 2001 සිට 2100 දක්වා. ඒ කියන්නේ මේ යන කාලය. එයාව ගන්නේ 100 ගුණාකාරයේ මුල් ඉලක්කම් 2. 21 වන සියවස. අපි එහෙනම් මේ ගෙවමින් සිටින්නේ මොන කාලයේද? 21 වෙනි සියවස. ඊළඟට පුතේ සහස්‍රය. සහස්‍රය කියන්නේ අවුරුදු 1000ක්. අවුරුදු 1000කට වතාවක් තමයි සහස්‍රය එන්නේ. ක්‍රිස්තු වර්ෂ 21 සිට ක්‍රිස්තු වර්ෂ 1000 දක්වා පළවෙනි සහස්‍රය. ක්‍රිස්තු වර්ෂ 1001 සිට 2000 දක්වා දෙවන සහස්‍රය. මේ මෙයාගෙන් තමයි ගන්න. මේ 1 2. එහෙනම් 2001 සිට 3000 දක්වා කීවෙනි සහස්‍රයද? තුන්වන සහස්‍රය. අපි එහෙනම් මේ ගෙවමින් සිටින්නේ කොයි කාලෙද? තුන්වන සහස්‍රය. අධික අවුරුද්දක් කියන්නේ මොකද්ද? පෙබරවාරි මාසයේ දින 29ක් තියෙනවා. ඒකින්ද අපි යාට අවුරුදු 4කට වතාවක් තමයි මේ අධික අවුරුද්ද එන්නේ. ඒ අවුරුදු පෙබරවාරි මාසයේ 29ක් තියෙන හින්දා අධික අවුරුද්දකට දින 366ක් තියෙනවා. යම් වර්ෂයක් දක්වන සංඛ්‍යාව 100 ගුණාකාරයක් නොවේ නම් එම සංඛ්‍යාව 4ෙන් බෙදේ නම් එය අධික අවුරුද්ද. 100 ගුණාකාරයක් වන වර්ෂයක් අධික අවුරුද්දක් වෙන්නේ පුතේ ඒක 400න් බෙදෙනවා නම් විතරයි. අපි බලමු උදාහරණයක් කතා කරලා කොහොමද මේ මොකද්ද මේ කියන්නේ කියලා. යම් වර්ෂයක් දැක්වෙන සංඛ්‍යාව. අපි හිතමු 2000 කියලා 2000 වර්ෂයේ 100 ගුණාකාරයක් වෙනවනේ 100 ගුණාකාරයක් නොවනවනම් 2001 කියලා ගන්නකො 100 ගුණාකාරයක් නෙමෙයිනේ 2001 2001 එහෙම නෙවෙයි නම් ඒ සංඛ්‍යාව 4න් ඉතිරි නැතුව බෙදෙන්න ඕනේ එහෙමනම් විතරයි අධික අවුරුද්දක් වෙන්නේ 100 ගුණාකාරයක් වෙනවනම් අධික අවුරුද්දක් වෙන්න නම් එයා 400 නුත් බෙදෙන්න ඕනේ අපි බලමු ක්‍රිස්තු වර්ෂයේ 2000 අධික අවුරුද්දක්. අපි මුලින්ම මොකද කරන්නේ 2000 100ෙන් බෙදලා බලනවා 100 ගුණාකාරයක්ද කියලා. 200 දෙකට නෑ 20ට නෑ 200ට. 200ට 100ව 2යි 200යි. ඉතුරු නෑ බිඳුවයි. මේ බිඳුව පහළට ගත්තා. බිඳුවට 100ව නෑ. බිඳුව වරක් 100 බිඳුවයි. ඉතුරු නෑ. එහෙනම් මේ 2000 කියන එක 100ෙන් බෙදුවාම 20යි උත්තරේ. කියන්නේ 2100 ගුණාකාරය. 100 ගුණාකාරයක් වෙනවා නම් පුතේ 400 නුත් බෙදෙන්න එපා. ඔන්න අපි 2400න් බෙදලා බලමු. 2කට නෑ 20ට නෑ 200ට නෑ 2000ට 5යි. 5 වරක් 4 20යි කියන්නේ 2000යි. 2004න් බෙදෙනවා. එහෙනම් 2400හි ගුණාකාරය. එහෙම නිසා ක්‍රිස්තු වර්ෂ 2000 අධික අවුරුද්දක්. 100 නුත් බෙදෙනවා 400 නුත් බෙදෙනවා ඒක හින්දා මෙයා අධික අවුරුද්දක් 2000 කියන්නේ අධික අවුරුද්ද 2010 අධික අවුරුද්දක්ද අපි බලමු මුලින් කරනවා 100ෙන් බෙදනවා 2යි 200යි 1ක් ඉතුරුයි 10ට 100ව නැහැ එහෙනම් 2010 100ෙන් බෙදෙන්නේ නැහැ 100ෙන් නොබෙදෙනවා නම් පුතේ बाध्यता रीतिया अणुव 2010 අග ඉලක්කම් දෙකෙන් සෑදුණු සංඛ්‍යාව කවුද 2010 අග ඉලක්කම් දෙක කියන්නේ 10 මේවා කලින් ඉගෙන ගත්තා අපි සෑදුණු සංඛ්‍යාව 10 ඒක 10 4න් බෙදෙනවද ඉතිරි නැතුව නෑ එහෙනම් 4න් බෙදෙන්නේ නෑ ඒකින්ද 2010 කියන්නේ අධික අවුරුද්දක් නෙමෙයි 100ෙන් බෙදෙන්නේ නැත්නම් අපි බලන්න ඕනේ 4ෙන් බෙදෙනවද කියලා. 4ෙන් බෙදෙනවද බලන්න කෙටිම ක්‍රමය මොකද්ද? සංඛ්‍යාවේ අග ඉලක්කම් දෙක 4ෙන් බෙදෙනවා නම් එයා 4ෙන් බෙදෙනවා. මුළු සංඛ්‍යාවම 4ෙන් බෙදෙනවා. හැබැයි මෙයාගේ 10 කියන සංඛ්‍යාව 4ෙන් බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ 2010ත් 4ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් 4ෙන් බෙදෙන්නේ නැති හින්දා මෙයා අධික අවුරුද්දක් නෙවෙයි. කාලය ආශ්‍රිත ගණනය කිරීම. ඔන්න බලන්න මාස සහ දින සම්බන්ධ කරලා එකතු කරන්නයි තියෙන්නේ. 2 1 3යි. 2 1 3. දින 33ක් මෙතන තියන්න පුළුවන්ද? බෑ පුතේ. දින 30ක් තමයි උඩරිම තියන්න පුළුවන්. අපි මේ දින 30 33න් 30ක් අඩු කළා. දින 3ක් තියලා මේ 30 ගෙනියනවා මාස ගොඩට. එතකොට මාස ගොඩට ගෙනිච්චාම පුතේ මෙයා මාස 1ක් බවට පත් වෙනවා. दिन 30 කියන්නේ මාස 1ක් නේ. මෙතන පුතේ 8යි 2යි 10යි මේ 1යි 11යි. මාස 11ක් වෙනවා. පැහැදිලි ඇති. අවුරුදු මාස දින. ඔන්න සම්බන්ධ කරලා එකතු කරන්නයි තියෙන්නේ 4යි 4යි 8යි 2යි 1යි 3යි. දින 38ක් මෙතන තියන්න බෑ. අපි ඒකින්ද දින 38න් 30ක් මෙහෙට ගෙනියනවා මාසයක් විදිහට 8ක් ඉතුරු කරගන්න. මේ එන දින 30 අපි මාස ගොඩට ගෙනියන. එතකොට මාස ගොඩට ගෙනිච්චාම පුතේ ආ මාස 1ක් වෙනවා. 9යි 1යි 10යි 4යි 14. මාස 14ක් තියන්න පුළුවන්ද? ඒත් බෑනේ. මාස 12 කවුරුද්දයිනේ. එහෙනම් මෙතනින් 12ක් ඉතුරු කළා ඉතුරු 2 මෙතනින් තියෙනවා. මේ 12 යනවා අවුරුදු කොටට. අවුරුදු කොටට ගියාම අවුරුදු 1ක් බවට පත් වෙනවා. එතකොට මේ 2යි මේ 1යි 3යි 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 6යි. එහෙනම් අවුරුදු 6යි මාස 2යි දින 8යි. ඊළඟට අපි බලමු අඩු කිරීම. අඩු කිරීමේදී මාස සහ දින සම්බන්ධ කරලා අඩු කරන්නයි තියෙන්නේ. 15න් 18ක් අඩු කරන්න බැහැ. අපි මොකද කරන්නේ? මාස 1ක් මේ පැත්තට ගෙනියනවා. එතකොට තිබ්බ මාස පහ හතරක් බවට පත් වෙනවා. මේ පැත්තට ගේනවා. එයා දින 30ක් බවට පත් වෙනවා. මාස 1ක් කියන්නේ දින 30ක් නේ. දින 30යි මේ 15යි එකතු කරාම 45ක් වෙනවා මෙතනදී. 45න් තමයි පුතේ 18ක් අඩු කරන්නේ. එතකොට පහෙන් 8ක් බෑ 15න් 8ක් 7යි 3න් 1ක් 2යි දැන් මෙතන තිබ්බ පහ 4 බවටපත් වෙනවා 4න් 1ක් 3යි මෙතන පුතේ අවුරුදු මාස දින සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන දින 24න් දින 14ක් අඩු කරන්නයි තියෙන්නේ. ඒතර 4න් 4ක් 0යි 2න් 1ක් 1යි. මොන අඩු කරන්න පුළුවන්. 9න් 4ක් 5යි. 5න් 3ක් 2යි. සාමාන්‍ය විදිහටම අඩු කරනවා. මේ පැත්තෙන් ගන්නෙ නැත්තම්. හොඳයි පුතේ. අපි දැන් බලමු වගන්ති ගැටලුවකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ කාලේ. ජයනගේ උපන්දිනය 2007යි 3 වෙනි මාසේ 10 වෙනිදා. අහනවා අපෙන් පළවෙනියටම 2018යි 5යි 30 පස්වෙනි මාසේ 30 වෙනි දිනට ඇයගේ වයස අවුරුදු මාස සහ දිනවලින් හොයන්න. මේ වගේ දෙයක් සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ වෙනවද? ඇයි අපි මේවා ඉගෙන ගන්න? මේ දේවල් සාමාන්‍ය ජීවිතයට සම්බන්ධ වෙනවා. ඇයි මොන අවස්ථාවලදී? පුතේ අපිට ඉදිරියේදී අනාගතයේදී ඔයාලට රැකියාවකට යන්න ගියාම ෆෝම් එකක් ෆිල් කරනකොට අපිට ඕනි වෙනවා අපේ ෆෝම් එකේ තියෙනවා 2021 දෙසැම්බර් 31 වන දිනට ඔබගේ වයස අවුරුදු මාස සහ දින වලින් හොයන්න. අපිට දෙනවනේ සමහර රැකියා තියෙනවනේ අවුරුදු 25ට අඩු වෙන්න ඕන රැකියාවක් කරන්න. අවුරුදු 30ට අඩු වෙන්න ඕන රැකියාවට ඉල්ලුම් කරන්න. ඉල්ලුම් කරන වයස සීමාවල් දක්වලා තියෙනවනේ. ඒක හොයන්න තමයි පුතේ මේ වගේ අපේ වයස මේ දවස වෙනකොට අවුරුදු මාස දින වලින් ලියන්න කියලා තියෙනවා. ඒ වෙනකොට අපිට අපහසුතාවයටපත් වෙන්න ඕනේ නැහැ. අපි මේ දේවල් හරියට ඉගෙනගෙන ගියොත්. මේක සාමාන්‍ය ජීවිතේ ඕනි වෙනවා. එහෙනම් අපි බලමු මේ ජයනිගේ වයස 2018 වෙනි අවුරුදු 2018 5 වෙනි මාසේ 30 වෙනිදා දිනන වෙනකොට කීයද කියලා. කොහොමද ඒක හොයන්නේ? ඒ කියන දින වවුරුදු මාස සහ දින වලින් වෙන වෙනම ලියලා අපේ උපන්දිනේ අඩු කරනවා. එතකොට අපිට ඒ දවස වෙනකොට ඒ දින වෙනකොට අපේ වයස අවුරුදු මාස සහ දින වලින් දක්වනවා. 30න් 10ක් අඩු කරාම 20යි. 5න් 3ක් අඩු කරාම 2යි. 8න් 7ක් 1යි. 1න් 0ක් 1යි. එහෙනම් 2018යි 5යි 30 වන දින වන විට ජයනිගේ වයස අවුරුදු 11යි මාස 2යි දින 20යි. දෙවෙනි ප්‍රශ්නේ. මලින්ට ඇයට වඩා අවුරුදු 3යි මාස 2යි දින 5ක් බාලයි. මලින්ටගේ උපන්දිනය අහනවා. පුතේ මගේ වයස දැන් ඔයාලා මේ ගාන තමන්ගේ කරගන්න ඕනේ. ඔයාලගේ වයස අවුරුදු ඔයාලා ඉපදුනේ 2018 නම් අපි නිකන් හිතමු 2018 නම් sorry 2007 නම් ඉපදුනේ ඔයාලා ගේ නංගි හරි මල්ලි හරි ඉපදෙන්න ඕනේ ඊට පස්සේනේ එක්ක 2008 2009 2010 එහෙම අවුරුදු වලනේ නංගි හරි මල්ලි හරි වෙනවා නම් ඔයාලට පස්සේ ඉපදින්න ඕනේ එහෙනම් පුතේ දැන් මේ ජයනිගේ මල්ලි කෙනෙක් තමයි මලින්ට කියන්නේ එයාට වඩා බාලයිනේ එහෙනම් 2007 නම් ජයනි ඉපදුනේ අවුරුදු 3කට පස්සේ නේද ආසන්න අපි ගත්තොත් අවුරුදු වලින් විතරක් අවුරුදු 3කට පස්සේ නේද මලින්ට උපදින්න ඕනේ එහෙනම් 2007 ඉඳන් 2008 2009 2010 2010 තමයි මලින්ට උපදින්න ඕනේ එහෙනම් පුතේ 2007ට මොනා කරන්න ඕනිද අවුරුදු 3 එකතු කරන්න ඕනේ එහෙනම් මේ ජයනිගේ වයස උපන්දිනේට මේ අවුරුදු 3යි මාස 2යි දින 5ක් කියන එක එකතු කරන්න ඕනේ. එකතු කරාම තමයි බාලයි කෙනාගේ වයස එන්නේ. බාලයි කියලා අඩු කරන්න බෑ. 10ට 5ක් එකතු කරාම 15යි 3යි 2යි 5යි 7යි 3යි 10යි. කියන්නේ මලින්ට ඉපදිලා තියෙන 2010යි 5 වෙනි මාසේ 15 වෙනිදා. පැහැදිලි ඇති. ඒ වගේම අපි හිතමු ජයනිට ඉන්න අක්කා කෙනෙක්. මේ අක්කා ජයනිට වඩා අවුරුදු 2ක් වැඩිමයි. එහෙනම් මොනා කරනවද? ජයනිගේ උපන්දිනයෙන් අඩු කරනවා අවුරුදු මාස දින. වැඩිමල් මාස ගාන සහ දින ගාන අවුරුදු ගාන අඩු කරනවා. ජයනිට වඩා වැඩිමයි. හොඳයි පුතේ. මේ වෙනකොට අපි කාලය පාඩමේ සම්බන්ධ සියලුම කරුණු සාකච්ඡා කළේ ඉවරයි. අපි දැන් බලමු මේ කාලයේ පාඩමේ අපි මේ වෙනකන් ඉගෙන ගත්තේ මොනවාද කියලා. කාලය මරින ඒකක මොනවාද කියලා අපි ඉගෙන ගත්තා. තප්පර, මිනිත්තු, විනාඩි, පැය, සති, මාස, අවුරුදු, අධික අවුරුදු තව මොනවාද ඉගෙන ගත්තේ? දශක, සියවස්, සහස්‍ර ගැන අපි ඉගෙන ගත්තා. කාලය අතර සම්බන්ධතා ඉගෙන ගත්තා. තප්පර මිනිත්තු පැය සති මාස අවුරුදු අතර සම්බන්ධතා අපි ඉගෙන ගත්තා. ඒ වගේම වසර 10ක කාල පරිච්ඡේදයක් දශකයක් විදිහට හඳුන්වනු ලබනවායි කියලා අපි ඉගෙන ගත්තා. අවුරුදු 100ක වසර 100ක කාල පරිච්ඡේදයක් සියවසක් ලෙස හඳුන්වනවායි කියලා ඉගෙන ගත්තා. වසර 1000ක කාල පරිච්ඡේදයක් සහස්‍රකයක් ලෙස හඳුන්වනවායි කියලා අපි ඉගෙන ගත්තා. ඒ වගේම යම් වර්ෂයක් දක්වන සංඛ්‍යාව 100 ගුණාකාරයක් නොවේ නම් එම සංඛ්‍යාව 4ෙන් බෙදේ නම් එය අධික අවුරුද්දක්. 100 ගුණාක 100ෙන් බෙදෙන්නේ නැතුව එයාව 4ෙන් බෙදෙනවා නම් එයා අධික අවුරුද්දක්. ඒ 100 ගුණාකාරයක් වෙනවා නම් කියන්නේ 100ෙන් බෙදෙනවා නම් ඉතිරි නැතුව එහෙම වෙන වර්ෂය අධික අවුරුද්දක් වෙන්නේ එයා 400ෙන් බෙදෙනවා නම් විතරයි. කාලය සම්බන්ධකරණය කිරීම වලදී මාසයක් කියන්නේ දින 30ක්, අවුරුද්දක් කියන්නේ මාස 12ක්, අවුරුද්දක් කියන්නේ දින 365ක් විදිහට සලකනවායි කියලා අපි ඉගෙන ගත්තා. අපි අර අඩු කිරීම එකතු කිරීම වලදී කාලය මාස වලින් දින පැත්තට ගන්නකොට 30ක් කියලානේ අපි ගත්තේ. ඒ වගේ ඒ සම්බන්ධව කතා කරනකොට කාලය සම්බන්ධකරණය කිරීම වලදී මාසයක් කියන්නේ දින 30ක් කියලා අපි සම්මතයක් ගොඩනගා ගත්තා. අවුරුද්දක් කියන්නේ මාස 12ක්, අවුරුද්දක් කියන්නේ දින 365ක් විදිහට සලකනවායි කියලා ඉගෙන ගත්තා. අපි මේ වෙනකොට පුතේ කාලය සම්බන්ධ සියලුම කරුණු 7 ශ්‍රේණියට අදාළව ඉගෙනගෙන ඉවරයි. අපි දැන් ඔයාලා කාලය සම්බන්ධ සියලු අභ්‍යාස මේ වෙනකොට ඔයාලට කරන්න පුළුවන්. මේ වීඩියෝවේ තියෙන සියලු කරුණු පැහැදිලි කරගෙන හොඳින් අවධාරණයෙන් අහගෙන හිටියොත් ඔයාලට කාලය සම්බන්ධ කිසිම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න බැරි වෙන්නේ නැහැ. සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න පුළුවන්. එහෙනම් පුතේ කාලය කියන පාඩම අදකින් අවසන් වෙනවා. අපි නැවතත් මේ විදිහම තවත් අලුත් පාඩමකින් සම්බන්ධ වෙමු. ස්තුතියි.